Invest today for a prosperous tomorrow. Airport Drive Nigambo by Janaka Bogalagama and Company. නවතවතාවක් IOC සමාගම පෙට්‍රල් රුපියල් 20කින් උත් ඩීසල් රුපියල් 15කින් උත් වැඩි කරලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම රටේ බලශක්තිය අද විදේශීය සමාගම් වලට තීන්දුව తీර්ණ ගන්න ආණ්ඩුව ඉඩ දීලා තියෙනවා. මේකම තමයි විදුලි බලශේෂ්ත්‍රය තුල. දැන් නොරච්ච ඔලේ කඩා වැටෙනවාම චීන වෙන්න ඕනේ හදන්න. ඊළඟට දැන් යුග දනවි බලාගාරය 140ක කොටස් ඇමරිකානු සමාගමට ලබා දුන්නාට පස්සේ ඒක හරහා ඔවුන් ඇතුළු වෙනවා ලංකාවේ විදුලි බලශේෂ්ත්‍රයට. තෙල් සම්බන්ධව අද වෙනකොට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව අද අකර්මණ්‍ය වෙලා තිබෙනවා. අන්න ඒක උඩම අද ලංකාවේ තිබෙන ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි ටිකත් අද අපිට ඉන්දියාවට ලබා දෙන්න සිද්ධ වෙලා තිබේ. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ඒමත් එක්ක ඒ නොබැදි ප්‍රතිපත්තිය කඩාය වැටිලා චීනය මේ රටට ඇතුල් කිරීම උඩ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී පවා ඉන්දියාව අපි වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරියට ආවෙත් නැහැ. අපේ රටේ නායකයන්ට හොඳම උදාහරණය තමයි අද වෙනකොට යුක්‍රේනයට ඒ වීගෙන යන ගැටලුව. අපි හැමදාම ඒ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක අපි ගමන් කරපු රටක් ඒ ප්‍රතිපත්තිය ඉදිරියට යා යුතුයි. එහෙම නොවේ නම් අපි එක එක රටවල් වලට අවශ්‍යතාව වෙනුවෙන් අපේ රටේ භූමිය පාවිච්චි කිරීමට ඉඩදීම තුළ ඒ ලෝක මහා බලවතුන්ගේ ගට්ටන අපේ රට තුලත් නිර්මාණය වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවායි කියන එක පැහැදිලිව අපි කියන්න ඕනේ.